ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. දශක 6කට අධික කාලයක් ඕනෑම ශාස්ත්‍රයක කෙනෙකුට එදී ඉන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙන විශේෂයෙන්ම කලාව එහෙම නැත්නම් සිනමාව වේදිකාව මේ කියන්නේ මේ කෙනෙකුට හරි වෙහෙසක් දරන්නට ඕනේ හරි මහන්සියක් දරන්නට ඕනේ ඒත් එක්කම මේ ඒ කාර්යයේ යෙදෙන විට විතරක් නෙමෙයි අපව නිවසට ගියාට පස්සෙත් ගොඩක් වැඩ තියෙන මෙවැනි ප්‍රයාමයක දශක 6කට අධික කාලයක් කෙනෙකුට යෙදෙන්න පුළුවන් නම් ඒක පැත්තකින් හරි විශ්මයක් අනිත් පැත්තෙන් ඊටමත්ම හොඳින් හදවතින් ගරු කරන්නට ඕනේ කාර්යයක් ඉතින් එවැනි රංගන ශිල්පිනියක් කලාකාරිනියක් සිනමා වේදිනියක් පිළිබඳව අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ ඇය මේ සිංහල සිනමාවේ ශ්‍රියාවිය. ඒ ආකාරයෙන් තමයි ඇය හඳුන්වන්නට පුළුවන් වෙන්නේ සිනමාවේ ශ්‍රියාවිය ශ්‍රියාණි අමරසේන රංගාව තරණය පිළිබඳව අපි කතා බහ කරන්නට ඕනේ. ඇයගේ මේ දශක 6කට අධික කාලයක් තුළ මේ කලාවේ ගමන් මාර්ගය පිළිබඳව අගය කරන්නට ඕනේ. ඒ අගය කිරීමේ උළෙල පිළිබඳව සන්ධ්‍යාව පිළිබඳව අපි කතා බහ කරන්නට ඕනේ. මේ කතා බහ කිරීම සඳහා අපි මැදිරියට ආරාධනා කරා ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරයෙක්. එතුමා අපිට හරිම වැදගත්. එතුමාගේ නිර්මාණයන් අපි රසවිඳිනවා විතරක් නෙමේ මේ නිර්මාණයන් මේ ලංකාවේ විශේෂයෙන්ම මේ සිනමාව එක් දිශානතියකට වෙනස් කරන්නට පුළුවන් වුණු අධ්‍යක්ෂවරයෙක් හැටියට හඳුන්වන්න පුළුවන් ක්‍රිෂ්ණ ශෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා ඉන්නවා අපිත් එක්ක. අයිබෝ උදෑසන එතකම අපි ආරාධනා කරා ලංකාවේ ඉන්න ප්‍රවීණ මාධ්‍යවේදිකට එතුමා සිනමාව පිළිබඳව හොඳට දන්නවා ඒ පිළිබඳව විචාර ලියනවා ඒ පිළිබඳව ඔබට මට බොහෝ දේවල් කියලා දීලා තියෙනවා ඒ නිසා එතුමාත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අරුණකුරත් මහත්මයා ආයුබෝවන් සුබ උදෑසන එතකම මේ අපේ සිනමාවේ ටෙලිනාට්‍යයේ අපිට ඉන්න ඉතාමත්ම ආදරණීය චරිතයක් සහ බොහෝ අවස්ථාවලදී අපිට උපදෙස් ගන්නට පුළුවන් ජීවිතය ගැන ගොඩක් දේවල් කියලා දෙනවා නේද? ඉතින් ඒ නිසා මම තමත් ආදරෙන් පිළිගන්නවා නිල්මිනී දෙන්න කොට මාත්. ආයිබෝ. ආයිබෝ. නෑ. දැන් ඔබ තුමන්ලා සියලු දෙනාත් එක්ක මේ පිළිබඳව කතා කරද්දී මම ඔබතුමාට ඉස්සලා මෙමු වෙන්න. දැන් අපි මේ ශ්‍රියාණි අමරසේනියන් පිළිබඳව කතා බහ කරන්නට ඕනේ. අය දීර්ඝ කාලයක් මේ සිනමාව වෙනුවෙන් වේදිකාව වෙනුවෙන් ටෙලිනාට්‍ය වෙනුවෙන් එක පැත්තකින් රංගන ශිල්පිනියක් හැටියට තවත් පැත්තකින් නිෂ්පාදකවරියක් හැටියට බොහෝ කාර්යභාරයක් කරගෙන. ඒ නිසා අපි මේ ප්‍රවේශයක් ගමු. ඔබතුමාගේ දැක්ම විශේෂයෙන්ම අධ්‍යක්ෂවරයෙක් හැටියට මේ දෙපැත්තකම එක වැදගත් වෙනව නේද? එක පැත්තකින් නිෂ්පාදකවරියක් අනිත් පැත්තෙන් රංගන ශිල්පිනිය. ඒ නිසා අපි ප්‍රවේශයක් ගමු. ඇය පිළිබඳව කොහොමද ඔබතුමා හඳුන්වලා දෙන්නේ? මට ඇත්තටම කියන්නේ ශ්‍රියාණි අමරසේන කියන චරිතය නැත්තං ඒ ශිල්පිනිය සම්බන්ධව මම හිතන්නේ දශක 6ම මතකයක් නම් මට නෑ මොකද අපි සිනමාව ගැන ඉච්චර උනන්දුවක් නොතිබිච්ච කාලයක් තව ශ්‍රියණියක් කළා සිනමාවට වෙත් තියෙන්නේ. ඔව්. ඊට පසු කාලෙක ඉඳන් හොඳ මතකයක් තියෙනවා. සමහර අයගේ තියෙන මතකයන් ඉච්චර හොඳ මතක නෙමෙයි. මොකද නමුත් අර වයිස්ලා කතා කරා වගේ ඒකේ දශක 6ම අතිශය ක්‍රියාශීලී සහ ඒකේ ඒ ක්‍රියාශීලී බව දෙපැත්තකට වෙන්න පුළුවන් නේ කර. නිෂේධාත්මක වෙන්නත් පුළුවන් නේ. නමුත් එහෙම නොවි හැමදාම මේක ඉතාම හොඳ දේ මත රැඳිලා හිටපු ශිල්පිනියක්. අනික නිෂ්පාදකවරියක් වශයෙන් ගත්තත් අමතර අවසානම නිර්මාණ දෙකේම මගේ නිෂ්පාදකවරිය එතුමිය මගේ චිත්‍රපටයේ කුංච මේ යාත්‍රා සාකුංචාදිකෙන් ටෙලිනාට්‍ය දෙකේම නිෂ්පාදකවරිය කුංචනාද මේ සිරස විකාශනය වුණේ අවුරුදු නාට්‍ය ඉතින් ඒ නිර්මාණ දෙක ගත්තා වුණත් ඒක මම දකිනවා සුවිශේෂ නිෂ්පාදකවරියක් කියලා මොකද මේ ඒ දෙකම ටිකක් අසීරු තත්ත්වයන් යටතේ නිර්මාණය කරපුවා දැන් අපි යාත්‍රා චිත්‍රපටයෙන් භාගයක් රූපගත කළේ හිමාලය එවරස්ට් පිටුව ඉතින් අපි පාන්දර 4 ඉඳන් නැගිටලා ෂූටින් වලට යද්දි ශ්‍රියාණි එක්කත් ඒත් ඉන්නවා අපිත්. කුංජනාද කරේ ඒ වගේ මේ ලංකාවේ අලි ඉන්න දැන් ලංකා ගල්ගමුව බොම් ප්‍රසිද්ධ අලින්ටමනේ. ඉතින් ඒත් අපි රෑ 10 12ටත් ඉතින් ඒ වගේ හිටියත් අර එහෙම අර තමුන් වැඩක් බාරගත්තා වගේ. කියන්නේ අසාමාන්‍ය කැපවීමක් තියෙන නිෂ්පාදකවරියක් සහ ශිල්පියෙක්. රංගන ශිල්පියෙක් වශයෙන් ගත්තත් එහෙමයි. කියන්නේ තමුන්ට කිසියම් දෙයක් බාර දුන්නොත් ඒක මට බෑ උත්සාහ කරලා බලමු කතාවක් නෑ කරමු. කියන්නේ ඒ විදිහේ මම දැක්ක ශිල්පිනියක් තමයි ශ්‍රියාණි කියලා කියන්නේ. ඒ නිසා ඇත්තම දශක 6 කියන එක ශ්‍රියාණිගේ පැත්තෙන් ගත්තාම මහ ලොකු කාලෙකුත් නෙවෙයි කියලා මට හිතෙනවා. ඒ ශ්‍රියාණි තවත් දශක කීපයක් ඒක හරියට දෙන්න පුළුවන් අපි. ඔව්. ඉතින් දැන් මේ පාසල් කාලේදීම මේ වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙලා ඊට පස්සේ තම්මැන්නා ඊට පස්සේ දයනන්ද ගුණවර්ධනගේ නරි බෑනා වේදිකා නාට්‍ය හරහා අනුගත මහත්මයා දැන් එතුමිය මේ රංගන කාර්යයට යෙදෙන්නේ පටන් ගන්න ඊට පස්සේ පසුව සිනමාවට එනවා මේ ලංකාවේ මේ අති දැවැන්ත සිනමා කෘතීන් හරහා. ඔබතුමා විශේෂයෙන්ම සිනමාවත් එක්ක මේ කලාකරුවන් එක්ක ඔවුන්ගේ ජීවන තතු එක්ක ඔවුන්ගේ ක්‍රියාකාරකම් එක්ක ඔවුන්ගේ සිනමා නිර්මාණ වේදිකා නිර්මාණ මේ බොහොමයක් එක්ක ඉන්න කෙනෙක්.
එනිසා මම අහන්නේ සමස්තය අපි එකින් කැරගෙන කතා බහ කරමු ඊට පස්සේ. ඔබතුමාගේ දැක්ම කොහොමද මේ පිළිබඳ? ඔව්. දැන් මට දැක්ම කිව්වොත් ශ්‍රේණි අක්කා ගැන අපි ශ්‍රේණි අක්කා කියන ආදරයට කියන්නේ ඒක විවිධයි. ඒ කියන්නේ ඇය දක්ෂ රූපණ විදිනියක් අපේ වර්තමාන භාෂාවෙන් කිව්වොත්, ඒ වගේම ලේඛිකාවක්. ඒ පස්සේ දැන් රූපණ වේදිනිය කොම වේදිකාවේ මං හිතන්නේ ලංකාවේ කෙනෙකුට හම්බෙන්නේ ඉතාලම රිලැක්ස්ම රංගපෑම කරන්න හම්බෙන්නේ ඇයට මුලින්ම. ඒ කියන්නේ නරි බෑනාකේ ගමදුව. හිතන්නේ වේදිකාවක කෙනෙකුට රංගපාන්න පුළුවන් හරි අපූර්ව චරිතයක්. හැබැයි හරි රිලැක්ස් කරන්න ඕන එක. ඉතින් ආට හම්බෙන චිත්‍රපට පළමුවෙන්ම පට හම්බෙන ඩීබි නිහල් සිනා කෙටි කතා. දෙවෙනුවට ලෙස්ටර් ජේම්ස් පීරිස් මතේ ගොළු හදවත. ඊට පස්සේ KW පෙරම චිත්‍රපට. වසේ නීල් රූපසේ දැන් මේ වගේ එක එක වකවානුවක ඉන්න හොඳම අධ්‍යක්ෂකවරු තමයි ඇයට හම්බෙන්නේ. හැබැයි දැන් මට මෑතක මේ ශ්‍රේණික ෆිල්ම් ඔක්කොම බැලුවා මම. මට මතකයි මම ඉස්සලාම ඇගේ බලන්නේ පස්සලවදී රත්රන් අම්මා. තමයි ශ්‍රේණි අමරසෝන් දකින්න. මම ඉස්සලාම පුවත්පත් කලාවේදියෙක් වහැටෙන මුල්ම සාකච්ඡාව කරලා තියෙනත් ඒක පත්‍ර වෘත්තීය පත්‍ර කලාවේදියෙක් වෙන්න කලින් බොහොම කලින් කරලා තියෙනත් ශ්‍රේණිකත් එක්ක. බොහොම නිර්ලෝභීව ඇයි මට මේ නමක් දන්නේ නැති මට ඒ වෙලාවේ මේ ඉන්ටර්වයුව එකට කැමති වුණා. මේ සියලු දේවල් මැද්දේ මට දැන් මෑතක ශ්‍රණක මේ සියලුම ෆිල්ම් දැක්කාම මට නිලියෝ 3 දෙනෙක් ගැන ඇත්ත එක කතා කරන්න වෙනවා. එක්කෙනෙක් රුක්මණි දේවි, අනිත් එක්කෙනා පුණ්‍ය හීන්දෙනි, අනිත් එක්කෙනා ශ්‍රියාණි අමරසේ. මේ 3 දෙනාව එකතු කරන්නේ ඇයි දන්නවද? මේ 3 දෙනාම ඉතාම හොඳ රංග පරාසයක් තියෙන නිලියන්ත දෙනෙක්. නමුත් තමන් විසින්ම කොටු කරගත්තු එක සීමාවකට ගිහිල්ලා මේ එක එක ගැන ටයිප් කාස්ට් වෙච්ච 3 දෙනෙක් බවට පරිවර්තනය වෙනවා. දැන් රුක්මණී දේවිට හරි මොකද රුක්මණී වෙන චිත්‍රපටයක විවිධාකාර රංගපාන ගිය ගමන් ලංකාවේ ඒ අවදි හිටපු සිනමා විචාරක ඔක්කොම ඇය නිර්දය විදිහට හෙලා දකිනවා. මොකද රුක්මණී තමයි අපේ රටේ ප්‍රතිමූර්තිය, මෙහෙම ඇයි ඇට් කළේ අරකද මේක. දැන් පුණ්‍යා හින්දෙනිය ඇය හැමදාම එක එක මොඩල් එකට කොටු වුණා. දැන් ශනමරසේන තමයි සිනමාවට එන්නේ විවාහ වෙලා දරුවෙකුත් හම්බුණාට. හම්බුණාටයි අදලත් ඒ රූප සම්පන්නිය සිවල දවල් මැද්ද ඇගේ ටැලන්ට්ස් එක රංගපාපු මහ ගෙදර කුලගේ එතකොට විරාගය එහෙම නැත්නම් අපරාධය නඩු 4 දෙනාම සර මේ ඔක්කොම චිත්‍රපටි ඔක්කොම එකතු කරාම ඇය විසින් පණවාගත්තු දැන් සමකාලීනව තව අපේ කට්ටිය කතා කරමු. අපි මාල්නි ෆොන්සේකා, සුනිතා වීරසිංහ, නීතා ෆර්නැන්ඩෝ එතකොට අනුලා කරුණතිලක මේ අයත් ඔගේ අයත් එක්ක කතා කරා මේ තරම් පරාසයක කියලා. ඇය විසින්ම පණවාගත්තු චරිත අතරට කොටු වෙනවා. මේක වෘත්තීය නිලියක නොකළ යුතු ඉතාම නරක දෙයක්. මම මේක සලකන්නේ ශ්‍රියාණමරසේන තමන් විසින්ම කරගත්තු තමන් විසින්ම සිරගත කරගත්තු දෙයක්. ඒක ඒක වෙලා තියෙන අපේ සමාජය තුළ අපි බොහෝ නළු නිළියන් රඟපාන නිල්මිණි වෙතින් ඉඳලා දන්නවා ඇති. එළියට බැස්සම අපි හිතන්නේ ඒ චරිතය තුළින් තමයි මිනිස්සු මනින්නේ. මේක වෙන්න ඇති අයට සිද්ධ වෙන්න ඇත්තේ ඇය හම්බෙන මහගෙදර චිත්‍රපටයේ ඇයට රඟපාන හම්බෙන සිරුදවල මැද හිත ඇතුලේ තද කරගත්තු ගෑණියක් කියලා හිතේ. ඒකම හිතන්නේ විරාගයේ ඇය දකින්න යන අවසානයේ අරවින්ද මේ ඒ ඒ ඒ අවස්ථාව විතරක් හිතාගන්න. එතකොට ඇයට ඇය තුළ තිබුණ මහා පරාසය මේක ඇය විසින් පණවාගත්තු සීමාවන් තුළ කොටු කරගන්න. හැබැයි එහෙම වුණත් අපි අතර ලොකු ප්‍රතිරූපයක් මේ දීර්ඝ කාලය තුළ හිටව. තව දේවල් කරන්න තිබිච්ච තමන් විසින්ම තමන්ගේ මායිමක් දාගත්තු කාන්තාවක් බවට පත් වෙනවා කියන එක මම කනගාටුවෙන් කියන. මොකද ඇයිගේ මුළු සමස්ත චිත්‍රපටි ඔක්කොම දැක්කම. මොකද අපිට එදා ඉඳන් අ රත්රන් අම්මා චිත්‍රපටියේ දැකපු ඒ ආදරණීය හැමදාම කඳුළු සලන හැමදාම හැමදාම ඉන්න දකින ගැහෙන. හැබැයි මේ කවදක්වත් ඇයට හම්බෙන්න හොඳ නළුවොත් එක රඟපාන්න. අනිත් පැත්තෙන් ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, එක විජය කොහොමද ඊට අනිත් පැත්තෙන් ඔස්වල් ජයසිංහ මේ සියලු දෙනාත් එක්ක. මම ටෝනි රණසිංහ තමයි වැඩියම රඟපාන්නේ අපේ මහා රූපණය. නමුත් අන්තිමට බලනකොට චිත්‍රපටි ගොඩාක් එකතු කරාම ඇයගේ මහා රංගනයයි ගන්න සරුංගලේ වගේ චිත්‍රපටයට නිදහස ලැබෙන හම්බුණා. සිරිනාගේ බලවුව නිලියකට පෙම් කළ මේ මේවලදී ඇයට දක්වන දේ ඇය පොදුවේ ඇය රඟපාන චිත්‍රපටි එකතු කරාම ඇය විසින්ම පණවගත්ත එක හරියට මොසුවොත් මොකද අර පවුල් සංස්ථාවයි ඒකත් එක්ක ඇය විසින්ම පණවාගෙන ඇය විසින්ම සිරගත කරපු නිලියක් හැටියට තමයි මම දකින්නේ. මේකට සාහසික වෙන්න පුළුවන්. හැබැයි මේක තමයි ඇත්ත. අපි එතු මේ පිළිබඳව කතා බහ කරන්න. ඒක ගෞරව විසාලයි වගේ. ඔව්. අනිවාර්ය මේ නිසා දැන් අර කියපු විදිහට මේ එතුමෙට ඉස්ලාම් රංගපාන්න ලැබිලා තියෙන්නේ මේ ඉංග්‍රීසි මේක මේ ෆීචර් ෆිල්ම් එක. ඒක තමයි ඉස්ලාම් පඤ්ඤාසම හිටිය රජ මහත්මයාගේ Wings Over Ceylon කියන මේ කෙටි චිත්‍රපටිය. ඊට පස්සේ ඇයට රංගපාන්න හැමනා ඩීබී නිහාල් සිංහන්ගේ කෙටි චිත්‍රපටියක්. මේක මේ
පළවෙනි සිනමාස්කෝප් චිත්‍රපටිය. ඒක තමයි කෙටි කතාව. ඊට පස්සේ තමයි එතුමේ මේ ගොළු හදවතට මේ චිත්‍රපටිය බලලා එද්දි හම් වෙන්නේ දැන් ඔය ඒත් රන්සලු හම්බෙලා රන්සලු හම්බෙන්න ඒක රඟපාන්න ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ මේ දරුවා ලැබෙන්නේ ඉන්න නිසා නේද? ඊට පස්සේ තමයි මේ ගොළු හදවතේ 1968 රඟපාන්නේ. දැන් එතනදී විශේෂයෙන්ම මේ මේ කෙටි කතාව කියලා කියන්නේ තරවගේ දුක්බර චරිතයක් රඟපාන්නට ලැබෙන හරි හරි අසීරු රංගනයක් තියෙන මේක පළවෙනි සිනමාස්කෝප් චිත්‍රපටිය වෙද්දි එතුමේ ඉතින් ඒ තාමත්ම මේ හරි දක්ෂ රංගනයකින් වෙන නිසාම තමයි මම හිතන්නේ මේ ගොළු හදවතට එතුමේ මට තව උත්තර කියලා දැන් හතර දෙනාම සූර්යගේ චරිතය බලනකොට ආපහු ඒවට වඩ ඇයි මේ මෙතනින් කොටු වෙලා යන්නේ කියලා නිල්මිනිට දැකලා මතක ඇති මේ පැතුම් මල්ලගේ ජීවිතේ සින්දුවත් එක්ක ඇගේ මුළු ඒ චිත්‍රපටයේ බොහොම ජවනිකා කීප හැබැයි හරි මතක ඉන්න මාල්ලි ෆොන්ස් එකත් එක ඉන්න ඒ එක සමා ඒකෙදි මේ අපේ නිල් රජනත් ඒකත් එක්ක ඉන්නකොට මේ ඇයි ගොඩනගන ප්‍රතිභා හැබැයි අය හැම වෙලාවම තමන්ගේ චරිත තෝරා බේරා ගන්න යනවා ඒ තෝරා බේරා ගන්න යන්නේ අර පවතින වටපිටාවේ තිබෙන එක සීමාවත් එක්ක ඒක තමයි මම කියවර නිලිය තුන් දෙනෙක් යනවා අන්න ඒක ප්‍රශ්නේ දැන් නිල්මිනියක් අට මේ ශ්‍රියානි අමරසිංහ මහත්මිය කොහොමද මුණ ගැහෙන්නේ කොයි කාලෙ කොයි විදිහට කියවීමක්ද තියෙන්නේ දැන් මම මේ දෙපළම කතා කරපුවා මම හොඳට අහගෙන හිටියා මේ අහගෙන හිටපු දේවල් එක්ක මට තියෙන්නේ මගේ පාසල් යනවාදී සිනමා විශ්‍රියාවිය ශ්‍රියානි අමරසේනයන්ව මම දකින්නේ අහමු විදියට එතකොට මම නලු නිලියන්ට ඒ කාලේ ගොඩක් පෙරේතයි හරිම ආසයි මොකද අපේ මගේ පාසල වේස්කුමර විදුහලත් එක්කම තියෙනවා ෆිල්ම් හෝල් එක ටවර් ෆිල්ම් හෝල් එක ඒකේ තියෙන කටවුට්ස් වල තමයි මම මේ නලු නිලියන්ව හැම වෙලෙම දැක්කේ ඉතින් මම අනුර දැන් අමතර මේ කියන්නේ ඩාන්සින් ක්ලාස් එකකට මම ඉස්කෝලේ යන කාලේ යනවා යනකොට එතනදී මම ගියේ ගුවන් විදුහල්සන් වේදිකාවක් කරන චිත්‍ර කුමාරි කලබෝල් මහත්මිය ළඟට එතුමිය එක්කගෙන යනවා මාව චිත්‍රපටයක රූගත කිරීම තියෙනවා බලන්න ආසද ඒකට සම්බන්ධ වෙනවා ඒගොල්ලෝ කියලා. ඒතකොට මට තිබුණේ ලොකු ආශාවක් නේ ඒ වගේ තැන්වලට යන්න ලොකු ආශාවක් තිබුණා. ඒ ආශාවත් එක්ක මගේ තාත්තගෙන් අම්මගෙන් අපි අවසරය අරගෙන ඔන්න ගියා. කොහෙද කියන්නේ දැන් මට මතක නෑ. ගියා. ගියාම දැන් මේ චිත්‍රපටියේ තමයි නිලියකට පෙම් කළේ. චිත්‍රපටිය. ඉතින් දැන් දැන් මට ඕන මේකේ රඟපාන අය බලන්නනේ. හොයාගන්නවත් නෑ. ඒක තමයි තියෙන වටිනාම දේ. ඒ කියන්නේ ඒ කාලේ නලු නිලියන්ව එළියට දාන්නේ ඒ සීන් එකට විතරයි. ඒ කියන්නේ ඒක තමයි තිබුණ වටිනාකම. අඩුම ගානේ ලයිටින් වලටවත් ගන්නෙ නැහැ. ඉතින් බලාගෙන ඉන්න මට ඉන්න බෑ මගේ අක්කගේ දුවයි මායි ගියේ. ඉන්නකොට ඔන්න ටික වෙලාවක් යනකොට නිලියකට පෙම් කළමි ශ්‍රියානි අමරසේනයන් ඔන්න එනවා නිකන් බැබලි බැබලි එච්චරම ලස්සනයි. ඒ ඒ රූපය අරුණයි කිව්වා වගේ එහෙම තාම තියෙනවා. ඉතින් හරිම ලස්සනයි මට එක පාට මට තාම මතක මම රතුයි නිලුයි ගවමක් යනන් ගියේ මම එතන හිටපු මම ටක්ගලම හිටගත්තා. ඉතින් හරි ආසයි ඔටෝග්‍රාෆ් එක අරගෙනමයි ගියේ සයින් කරගත්තා. කොහොම හරි ඒක හිතාගන්න බැරි විදිහට දැන් මම එතන ඉතින් ෂූටින් බල බල ඉන්නකොට කොහොම හරි ඇවිල්ලා කිව්වා සහාය අධ්‍යක්ෂකවරයා පොඩ්ඩක් පුළුවන් ද අපිට උදව්වක් කරන්න කියලා මාව මගේ අක්කගේ දුවගෙනලා අර පාටි සීන් එකේ වාඩි කරවුවා. ඉතින් ශ්‍රියානියක් කිර කිව්වම මේ මෑතකදී යාටත් ඇත්තම පුදුම හිතුණා ඒ චිත්‍රපටියේ ඒ ජවනිකාවේ මමත් ඉන්නවා. ඉතින් එදා පෙම්බැඳි ශ්‍රියානි අමරසේනයන් ශ්‍රියානි අක්කා ආදරයට කියන්නේ අපි එතුමියව ඒ දැක්ක ඒ ගුණාංග ඒ පෙනුම ඒ සියලු දේ හිනාව අදටත් ඒ විදිහටම ඒ ආකාරයෙන්ම තියෙනවා. ඉතින් ඇත්තට මම දැසනසා චිත්‍රපටිය සහ විරාගයේ චිත්‍රපටිය තුලින් මම වෙනම දෙයක් මවාගත්ත ශ්‍රියානි අමරසේනයන් ගැන ඇත්තටම එතුමිය ඇවිල්ලා අපිටත් රංගනේ ඉගෙන ගන්න පුළුවන් තැනක ඉන්න කෙනෙක් අපිත් ඉගෙන ගත්තා. මොකද මම ගොඩක් වෙලාට ගමේ චරිතවලට මම ගොඩක් කොටු වුණ කෙනෙක්. දැන් අරුණයි කිව්වා වගේ මටත් ওই ප්‍රශ්න දැන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මමත් මං අම්මා කෙනෙක් සහ මම මගේ කැරක්ටර්ස් මම තෝරා බේරාගෙන රඟපානවා. එතනදී අර කිව්ව විදිහ මම අහගෙන හිටියා. මටත් එක්ක නේද මේ කියන්නේ? මටත් එක්කද මේ කියන්නේ කියලා මං හිතෙන් කල්පනා කරා. ඇත්තටම ඒක මටත් සමානයි.
මොකද මට මතකයි වසන්ත ඔබේසේකරයන්ගේ චිත්‍රපටයක එහි ප්‍රධාන චරිතය සඳහා මට අඳගහනකොට ඒකෙ මට මේ සිග්‍රට් බොන තිබ්බ දුම් ඇටියා මාරුතේ ඊට පස්සේ මං කිව්වා මට බැහැයි කියලා. ඒ කියන්නේ මම කැමති වුණේ නැහැ. ඉතින් මං අර හිතවතිය ටෙලිනාට්‍යෙත් මට තිබුණා දුම් ඇටියක් බොන්න. එතනදිත් ආර් ප්‍රේමදාස මහත්මයාගේ ඒක එතුමන් මේ අධ්‍යක්ෂකවරයාට දුරකථනයෙන් කතා කළා කියලා තිබුණා. ඒක ටෙලිනාට්‍යයක් චිත්‍රපටිය වගේ නෙමෙයි. ඒක පෙන්වන්න එපා. ඒක මේ බීලා ඉවරලා මෙහෙම මල් පැලයක් අස්සේ කොටේ ගහලා තිනවා පෙන්වන්න කියලා. ඉතින් අර ශ්‍රියන්යන් කිවාගේ ඒ වගේ කාලයක් මමත් තාමත් යනවා කියලා කියන්න පුළුවන්. හැබැයි එතුමිය ලොකු පරාසයක ගිය ලොකු කලාකාරණියක්. මට වාසනාවකට ඇත්තටම මට හිතාගන්න බැරි විදිහට නාලන් මෙන්ඩිස් මහත්මයාගේ පස්සේ නා ටෙලිනාට්‍යයේ මට පස්සේ නා මනමාලි ටෙලිනාට්‍යයේ මට මුණ ගැහෙනවා. එතකොට මගේ පුංචි අම්ම හැටියටත් මම ඒ මගේ දෙවනි අම්ම හැටියටත් මම දියණිය හැටියටත් ඒකේ විශාල චරිතයක් මා රඟපෑවා. කාන්තිගේ චරිතේ ඇත්තටම එතුමිය ගැන කියන්න ඕන දෙයක් තියෙනවා. මට තාම මතකයි අපි පාන්දුර ප්‍රදේශයේ හිටියේ රුගත කිරිමලට ඇවිල්ලා මම උදේට මෙහෙම ස්ටෑකේස් එක පළවෙනිම දාසේ මෙහෙම පල්ලෙහාට බහගෙන එනකොට ශ්‍රියන් අම්ම සේනයන් වාඩි වෙලා මේකප් කරනවා. එතකොට මම බහගෙන ඇවිල්ලා ඔක්කොටම ගුඩ් මෝර්නින් සුබ දවසක් කිව්වම මගේ අතින් ඇල්ලුවා. අල්ලලෙවල්ල කිව්වා ඔයා කවදා හරි දවසක මේ කලාවේ හොඳ ලොකු ගමනක් යනවා, ඔයාට ඉන්න පුළුවන් මේකේ කියලා කිව්වා. ඉතින් මට කවදාවත් අමතක වෙන්න එතුමිය කියන්නේ ඇත්තටම අපි මේ ඇවිල්ලා එතුමියගේ උපහාරයක් තියෙන නිසා වෙන්න නෙමෙයි. නමුත් එතුමිය ගැන කතා කරන්න ලොකු පරාසයක් තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරන් සා මේ දශක ගානක හයක පරිච්ඡේදයක මාත් මේ හිටියට අවුරුදු 40ක් දෙක කලාවට ඇවිල්ලා ඉතින් ඇත්තටම මේක හරිම වටිනවා. ඉතින් ඇත්තටම කියනවා නම් අපේ වගේ රටක වටිනා කියන කලාකරුවන් ඉන්න රටක මෙවැනි උත්සවයන් තියෙන එක ගැන තමයි මම විශේෂයෙන්ම හදවතින්ම නිහතමානීව මම ගොඩක් ආඩම්බර වෙනවා. ඔව්, දැන් මේ කියපුව මේ බොහෝ කතාවලට පිළිතුරු සමහර විට තියේවි ඇගේම චරිතාපදිනේ මතක සිත්තම් නේද? දැන් මේ පාරවල තියෙන දවසේදී ජූනි 6 වෙනිදා මේ මතක සිත්තම් කියන මේ කෘතිය සුවන් චරිතාපදිනේ ජූලි 9 සමාවෙන්නේ ජූලි 9 මේ මතක සිත්තම් මේ තියෙන මේ සුවන් චරිතාපදිනේත් ඔන්න එදා දවසේදී එළිදැක් වෙනවා. ඉතින් ඒ නිසාම මේ අර අරුණගොරත්න මහත්මයාත් ඒකේ ලිපියක් දීලා තියෙනවා. දැන් ඒ කියපු කතා ඇයි එහෙම වුණේ, එහෙම වුණාද, මේ ගමන් මාර්ගයේදී අය මුහුණ දුන් දේවල් මේ සියල්ලම එදා දවසේදී ඔන්න මේ කෘතිය කියවලා දැක බලා ගන්න පුළුවන්. වගේම හරි විශේෂ වැඩසටහන් ගොඩක් තිබෙනවා. අපි ඉස්සරහට කියන්නම් කොහොමද තියෙන්නේ කියන කාරණේ මේ දේවල්. මම ඊට කලින් මේ අපේ ක්‍රිෂල්ටර් මහත්මයා ළඟට එන්නම්. දැන් අධ්‍යක්ෂවරයෙක් විශේෂයෙන්ම අධ්‍යක්ෂවරයෙකුට නිෂ්පාදකවරයා කියලා කියන්නේ හරි වැදගත් නේද? ඒ නිෂ්පාදකවරයා එක පැත්තකින් අධ්‍යක්ෂවරයාට පොඩි විවේක බුද්ධියක් දෙන්නත් ඕනේ. දැන් මේක මේ විදිහට කරන්න හැම දෙයකටම ඇවිල්ලා ඇඟිලි ගහනවා නම් එතන ඒ වැඩේ වෙන්නේ නැහැ. දැන් අපේ රටේ මේ බොහෝ හොඳ අධ්‍යක්ෂවරු ඉද්දී හොඳ නිෂ්පාදකවරුන්ගේ යම් අඩුවක් තියෙනවානේ. මේ කාරණය විශේෂම සිනමා වේදීන් බොහෝ වෙලාවට කියන කතාවක්නේ. එතුමිය මේ හරි රිස්ක් එකක් අරගෙන වචනෙන්ම කිව්වොත් මේ සිනමා නිෂ්පාදනයක් එහෙම නැත්නම් එහෙම කලා නිර්මාණයක් කියලා කෙනෙක් පැත්තකලු රිස්ක් එකක් මේකල් සල්ලි දාන්න හොඳ ශේෂ්ත්‍රයක්ද කියලා කට්ටිය හිතන වෙලාවක්නේ. එතුමිය කොහොම නිෂ්පාදකවරියක්ද? දැන් අපි සිනමාවට එළඹෙන කාලේ වෙද්දිත් ළඟ ඇත්ත හොඳ නිෂ්පාදකවරු හිටියා. දැන් එතනදී මම ප්‍රසිද්ධිය වුණත් කියනවා බොහෝ හොඳ නිෂ්පාදකවරු නැති කරගත්තේ අපේ කර්මාන්තයේ විසින්ම. ඒ කියන්නේ නිෂ්පාදකරයා කියන්නේ කවුද කියන එක තේරුම් නොගෙන නිකන් හුදෙක් නිකන් සල්ලි යොදන මිනිහෙක් විතරයි. ඒ නිෂ්පාදකරයා කවුද කියන කාර්යභාරය නිෂ්පාදකරයා අඳුරගත්තෙත් නැහැ, අධ්‍යක්ෂකයා අඳුරගත්තෙත් නැහැ, මේ රට අඳුරගත්තෙත් නැහැ. ඒ එහෙම තත්ත්වයක් තිබුණේ නැත්නම් අපි නම් වශයෙන් කියන්න පුළුවන් නිෂ්පාදකවරු ගණනාවක් ඉන්න හුඟ දෙනෙක් සිනමාව අතෑරියේ සිනමාව ගැන කලකිරීලා නෙමෙයි ඒ අභිහිතෝ මිනිසුන්ගේ හැසිරීම නිසා. ඉතින් උතරදි ගත්තාම දැන් ශ්‍රියන් අමරසේනට දින වාසිය තමයි ශ්‍රියන්ට මේ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂින් ගන්න අවුරුදු 60ක් අධ්‍යක්ෂින් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. ඉතින් ඒ නිසා ශ්‍රියාණි දන්නවා සිනමා නිර්මාණයක් මුල සිට. දැන් මගේ ඔය කොංචනාද යාත්‍රා උදාහරණ ගත්තොත් චිත්‍රපටිය දෝකේ මුල් බීජය ගැන සාකච්ඡා කර තැන ඉදම්ම දිගටම කියන චිත්‍රපටය ඇත්තට පළවෙනි ප්‍රින්ට් එක පළවෙනි මුද්‍රණේ පළවෙනි පිටපත ප්‍රදර්ශනය කර දවස දක්වාම මම හිතන්නේ එහෙම නොහිටපු මොහොතක් නැති තරම් ඒ චිත්‍රපටයක හිටියා. ඒ නිසා දන්නවා මේකේ මතුවෙන ප්‍රශ්න මොනවද.
ඒවට මොනවද අපිට තියෙන විසඳුම්? දැන් අපි නේපාලේ ෂූට් කරන්න ගිය වෙලාවෙම ඉතින් නේපාලේ අපි ලෝකුරුම ගණනාවක් තියෙන රටක්. ඉතින් ලොකුක් ලෝකුරුම වල රූකට ගන්න හරි අමාරුයි අවසර ගන්න. නමුත් දැන් මට හිතා ගන්නත් බෑ. දැන් මම මේකට ලෑස්ති වෙද්දී ශ්‍රියානි කියලා ලංකාවේ දානපති තුමියා හම්බ වෙලා, එහෙම සංචාරක මණ්ඩල හම්බ වෙලා, ඒ අවසර කොහොමරි ගෙනත් දෙනවා. ඒ කියන්නේ දැන් අධ්‍යක්ෂවරයා වශයෙන් දැන් මට නිර්මාණයට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තිබ්බේ නැහැ. ඒක ලංකාවෙත් එහෙමයි. දැන් මෙහෙ වැඩ කරද්දී වුණත් ඒ කියන්නේ අධ්‍යක්ෂවරයාට නිර්මාණයෙන් පිට පරිබාහිර බරක් කවදාකවත් පටවන්නේ නැහැ. ඒක මම දකින්න හොඳ ලක්ෂණ නිෂ්පාදකවරයෙකුගේ. මොකද නිෂ්පාදකවරයා වගකීම හොඳම දන්න නිසා ඒක කරන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තාම ඉතින් එහෙම තමයි අපිට ටික දෙනෙක් හම්බ වෙලා තියෙනවා. නමුත් ශ්‍රියානි ඒ ස්වභාවය මේ අවුරුදු මම හිතන්නේ නිෂ්පාදකවරියක් වෙලා මම හිතා අවුරුදු 40ක් විතර වෙන්න ඕනේ. ඒ කාලය තුල මේ ගතිගුණ රැකගත්තා. අදත් එහෙමයි. මම අතත් අපි දෙන්න වෙන සාකච්ඡාවක් තුන ඒ පරිසරය සම්බන්ධ චිත්‍රපටයක් ගැන. ඉතින් ඒ වුණත් අර තවමත් අර කිසි දෙයකින් කල්ලා කිරුණු නැත්තම් වෙහෙසටපත් වෙච්චි අර එපා වුණු ස්වභාවය නෑ. හරි ප්‍රසන්නයි වැඩක් කරන්න එපට ආරම්භයේම ප්‍රසන්නයි. ඉතින් එහෙම කට්ටිය අපිට හම්බෙනව අඩුයිනේ. අර අරුණ කියපු එකට මට පොඩි එකතු කිරීමක් මට කරන්න හිතුණා. මේ අරුණගේ තර්කයෙන්ම සම්පූර්ණයෙන් පිළිගන්නවා. රංගන ශිල්පිනියක් විදිහට එතුමියට සිද්ධ වුණාම ඇත්තටම පොඩි අර සොයන් වාරණයක් නැත්නම් තමුන් විසින් හදාගත්තු කොටුවක රැදෙන්න. මට හිතෙන්නේ ඒක සිද්ධ වුණේ ඒ කියන්නේ විවාහයෙන් පස්සේ සිනමාවට පැමිණීම ඉඳගල මම හිතනවා. මෙතන ඒක කැඩෙනවා විවාහයට පෙර මෙතෙන්ට ආවන. සමහර විට. මේ එතකොට මේ අනික් මොන මොන ඒවා නැති වෙයිද මම දන්නේ නැහැ. මේ නමුත් මේ ඒක ඉතින් ඒක ඇත්තටම අපිත් මමත් කනගාටුනවා. කියන්නේ ඊට වඩා ඉතාම හොඳ රංගන ශිල්පියක් වෙන්න තිබිච්ච ඉඩ ප්‍රස්ථා ටිකක් එකෙන් ගිලිහුණා කියලා මටත් ඒක හිතෙනවා. එතන යම් කිසි වගකීම් සම්භාරයක් තියෙනවා නේද? ආයෙත් පස්සේ නේද මිනිහකට ඒක බඳ තියෙනවා. විවාහ වෙන පෙරත් සමහරක් කාලවලට ඒ පාර්ශ්වයෙන් එන්න පුළුවන් චෝදනා එපා කියලා. හැබැයි එතුමියට එහෙම මං හිතන්නේ එපා කියන චෝදනාවක් නෑ. මං හිතන්නේ ඒක අපි එලිකරාට ගමන් නෑ. මං හිතන්නේ ඇයගේ අය මුලින් ඇයගේ සුන්දර ප්‍රේම කතාවකට මුලපුරූප එකක් තියෙනවා. ඒක කැඩෙන්නේ ඇය රංගපාපු හින්දා නරි බෑ නෑ කියලා. මොකද ඒ පවුලෙන් කැමති වෙන්නේ නැහැ නරුබෑන රංගපෑම ඉදට පස්සේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා අමරසේන මහත්තයා විවාහ වුණාට පස්සේ තමයි ඒ රංගපෑම මේ ජීවිතේ නිදාස ලබා දෙන එක ඉතාම වටිනා දෙයක්. එහෙම මේ ඇගේ සමය හැටියට සිනමාව දන්න ඊළඟට අපි සිළු දෙනා ගරු කරන ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා අද අතරම සිනමා මාධ්‍යවේදියා ලංකාවේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියා විශාල පරම්පරාවක් හදපු. ඉතින් එතුමන් පිටිපස්සේ ඉඳලා ඒ කියන්නේ ඒ හින්දා තමයි ළඟපෑමට ඊට ප්‍රස්තාවනික චිත්‍රපටි කියන්නේ අද වගේ නෙමෙයි. ඒ කාලේ සුමාන ගණන් මාස ගණන් අර හවසට ගෙදර එන්න හම්බෙන්නේ නැහැ නේ මේ මගේ ෂූටින් ඉවර වෙලා කියලා. එහෙම නැති කාලෙක එහෙම රැකගෙන එක කරගෙන ගිය එක සහායට ඒ ලැබුණ අවස්ථාව මං හිතන්නේ මහා සිනමාකරුවෝ හැමෝ එක්කම වැඩ කරන්න හම්බෙන්නේ මුල් කාලේ ඉඳන් මෑට. ඒ ගයිඩ් එක තියෙන නමුත් අර ඇය විසින් වාරණයක් පනා ගන්න මං හැම වෙලාවෙම කියන්නේ එක නිල්මින බාරගත්ත එක හොඳයි. ඒක නිල්මින්ටත් එක ගම් කාලෙක කරුණාව හිතෙන්න පුළුවන්. ඔව් දැන් ඒ නිසාම දැන් මේ එදා දවසේදී වෙන වැඩ සටහනේ මම මේ කොටස් කොටස් වශයෙන් ඔබට කියනවා. ඒක නිසාම දැන් මේ එදාට මේ ගීතයක් එලි දැක්වෙනවා. දැන් මේ ගීතය පිළිබඳවත් කතා බහ කරන්නට ඕනේ. බන්දුල නානාකරවසන් මහත්මයා තමයි මේක පද රචනය කරලා තියෙන්නේ. විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා මේක සංගීතය කරලා තියෙනවා. දැන් මේ විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේ හැමෝම එකතු වෙලා මේ ගීතය ගායනා කරන්නේ. විශාරද ප්‍රදීපා ධර්මදාසයන්, ධම්මිකා බණ්ඩාර, විශාරද චරිතා ප්‍රියදර්ශනි, විශාරද ඉන්දිකා උපමාලි, විශාරද අනුරාධා නන්දසිරි, විශාරද සමිතා මුදුන්කොටුව, විශාරද නිරෝෂා විරාජනි, විශාරද පුරේෂා රවිහාරි. මට හිතනවා දැන් ඔතන ශ්‍රියානි අමරසේනගේ හඬ නැත්තේ ඇයි කියලා. මොකද ඇහැල මලින් ගස් පිරිලා එයා තමයි ඉස්සලම් වේදිකාවේ ගායනා කරන්නේ. ඒ විතර නෙමෙයි උමාලි තිරගරත්න සමනලි ෆොන්සේකාත් තියෙනවා. ඒ හඬවලුත් මෙතෙන් දැම්මට පස්සේ මේක මේ අපූර්ව දෙයක් වෙයි කියන කාරණය අනිවාර්යයෙන්ම කියන්න තියෙනවා. දැන් ඒ එකම දැන් මේ නිර්මියකලත් පොඩි වැඩ කරලා ඇස්සලා ඉන්නවනේ. ඔව් එදාට. ඔව් ඒක පොඩ්ඩක් කියමු. මෙහෙමයි ඔය ගීතේම ඒ කියන්නේ කොටස් වශයෙන් කලාකාරියන් කීප දෙනෙක් එකතු කරලා ශ්‍රියානි අංකා ලස්සන නිර්මාණයක් කරන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒක අපි සර්ප්‍රයිස් එකක් නේ වැඩි කියන්න ඕනේ. ඔව් එතකම මේ දැන් අර ඔබතුමා හැමෝම කිව්වා වගේ දැන් අර අංකාවේ සිනමාවේ හිටපු මහා රංගවේදීන් හැමෝත් එක්කම වගේ එතුමියට රඟපාන්න ලැබුණානේ. ගාමිණී ජෝ, ටෝනි, විජය මේ නම් මම මේ කෙටි වශයෙන් කියන්නේ මේ ගෞරවයේ හදවතේ තියාගෙන මේ සියලු දෙනාත් එක්කම රඟපාන්න ලැබුණා.
ඔව් දැන් ඒක නිසාම මේවල මේ ප්‍රතිනිර්මාණයක දා දවසේ මේ තරුණ પરම්පරාව සිද්ධ කරනවා ඒකරම ඊට මේ චන්න විජේවර්ධනයන්ගේ නර්තන දායකත්වයත් එක්ක ඉතින් මම වැඩපිළිවෙල කෙටියෙන් කියන්නේ අපි වෛද්‍යරියේදී මේ විස්තරාත්මකව කතා වහ කරමු මේ සියල්ලමත් එක්ක ජූනි 9 වෙනිදා BMICH එකේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 6:30ට තමයි මේ කාර්යය සිද්ධ වෙන්නේ ඉතින් ඒ නිසාම මේක හරි අපූර්ව සංදියාවක් වේවි විශේෂයෙන්ම ඇයට උපහාර දක්වනට ඇයගේ මේ දශක 6කට අධික කාලයක් මේ සිනමාවේ වේදිකාවේ ටෙලිනාට්‍යයේ ඇය කරපු මේ ප්‍රයාමය හරි ලෙහෙසි කාරණයක් නෙමෙයි විශේෂම දරුව දෙන්නෙක්ෙද්දි සැමියා ඉද්දි නේද පවුලක් එක්කෙද්දි පවුල් සංස්ථාවක් තුළ තියෙන වගකීම් සියල්ලම දරා ගනිමින් එහි එන දේවල් මේවා මේ අපි 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 මේ කතා බහ කරන්නේ මේ සිනමාවේ තියෙන දේවල් හැබැයි අපිට පුද්ගලිකව විඳින්න තියෙන හැම ගැහැටක් හම් කටුලක්ම ප්‍රශ්නයකටම මේ රංගන ශිල්පීන් කලා ශිල්පීන් මූණ දෙනවා ඒවත් විඳින්මින් තමයි මේ ඔබට ඔබේ රසාස්වාදනය උදෙසා මේ දේවල් ඉදිරිපත් කරන්නේ ඉතින් අපි තව බොහෝ දේවල් කතා කරමු කතාබහ කරමින් සිටින්නේ ශ්‍රියාණි අමරසේනයන්ගේ මේ දශක 6කට අධික කාලයක් තිස්සේ ඇය මේ සිනමාව වෙනුවෙන් වේදිකාව වෙනුවෙන් ටෙලිනාට්‍ය වෙනුවෙන් කරපු සේවාව ගැන ඒ වෙනුවෙන් පැවැත්වෙන උපහාරය පිළිබඳව කොයි විදිහද ඒක සංවිධානය වෙන්නේ කොයි විදිහද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ අපි කතා කරන්නට ඕනේ. අපි මේ දීප්ති ෆොන්සේකා මහත්මියව දුරකථනයෙන් සම්බන්ධ කරගන්නවා. එතුමිය මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. එදා දවසේදී කටයුතු කොහොමද වෙන්නේ කියන අයබෝන් සුබදාසනක් ඔබතුමියට. හොඳයි. දැන් මේ මෙතන ලොකු කාර්යභාරයක් ඔබතුමිය කරනවා. මේ කරන දේ අපිට කියන්නකෝ කොහොමද එදා දවස සංවිධානය වෙලා තියෙන්නේ මොනවද තියෙන්නේ කොයි විදිහටද මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ අපිට පොඩ්ඩක් විස්තර කරන්න. ශ්‍රියාණි අමරසේනයන්ගේ සිනමා දිවියේ වසර 60ක් සම්පූර්ණ වෙන මේ මොහොතේ ඇවිල්ලා උපාදුල්ලක් පවස්සනවා. ඒක ඔබ හැමදෙනාම දන්න දෙයක් නේ. එය නම් කර තියෙන්නේ සිනමාවේ ශ්‍රියාවේ නමේ. ජූලි 9 වෙනි දින තමයි BMICHB එක පැවැත්වෙන්නේ. සිනමාවේ ශ්‍රියාවිය ඉතා උත්කර්ෂවත් අන්තමින් පැවැත්වීමට තමයි අපි සියලු කටයුතු සංවිධානය කරමින් සිටින්නේ. එතකොට ගාමිණී ෆොන්සේකා, ජෝපි වික්‍රම, ටෝනි රන්සිංහ, විජේ කුමාරතුංග, රවීන්ද්‍ර රන්ජනී වැනි දෙවන්ත සිනමාවේදීන් සමග එතුමියට රඟපාන්නට අවස්ථාව උදා වුණා. ඔවුන් සමග රඟපෑ චිත්‍රපටවල නර්තන අංගයන් වර්තමාන සිනමාවේ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් විසින් එදින ඉදිරිපත් කරනවා. අපට සිටින දක්ෂ ගායිකාවෝ දසු දෙනෙක් එදින ශ්‍රියාන් අක්කගේ අක්කා රංගපෑ චිත්‍රපටවල ගීත කිහිපයක් ගායනා කරනවා පමණක් නෙවෙයි ශ්‍රියාන් අක්කා වෙනුවෙන් උපහාර ගීතයකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒ ගායිකාව 10 දෙනා එදින ඒ උපහාර ගීතයක් ගායනා කරනවා. ඇයි වෙනුවෙන්ම ඒ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ? සුසාන්ත චන්ද්‍රිකායි වලගෙන තවත් ලස්සන ගීත ඉදින ඉදිරිපත් කෙරෙනවා. මිදා සිද්ධන විශේෂත්වය තමයි ශ්‍රියාණි අක්කාගේ මතක සිත්තම් නැමති ඇගේ චරිතාපදානය දොරට වැඩි. ඒ සමග ඇගේ පවුල පිළිබඳ විස්තරාත්මක වැඩසටහනකුත් ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩපිළිවෙල පිළිබඳව මේ විදිහට අපිට මේ විස්තර කරලා දුන්නට. ඒ නිසා ජූනි 9 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේදී තමයි පැවැත්වෙන්නේ සවස 6:30 ඉඳලා. ඉතින් ඒ නිසාම දැන් මේක මේ වැඩසටහන පිළිබඳව අපි කතා කරනවා වගේම අපි ශ්‍රියාණි අමරසේනියන් පිළිබඳව මේ විදිහට දැන් කතා කරගෙන යනවා. දැන් නිර්මිනියක්ගේ දැන් කාන්තාවක් මේ කාන්තාවකට මේ සිනමාවේ හරි වේදිකාවේ හරි එහෙම නැත්නම් එහෙම ටෙලිනාට්‍ය හරි දැන් ඔබ දශක 4ක් දශක 6ක් මේ රැඳී ඉන්නවා කියන එක එක්තරා ආකාරයක අභියෝගයක්. ඒ අභියෝගය වෙන්නේ අර නිතැතින්ම නිසර්ගයෙන්ම දැන් මේ හිමි වෙන වගකීම් සම්ප්‍රදායක් තියෙනවනේ සම්භාරයක් තියෙනවනේ මේ දරුවන් සම්බන්ධයෙන් පවුල සම්බන්ධයෙන් මේකෙන් මිදෙන්නට විදිහකුත් නැහැනේ. මේ සියල්ලමත් එක්ක මේක සක්‍රීයව එදිලා ඉන්නවා කියන්නේ ඒක හරි විශ්මයක් එක පැත්තකින්. ඔබත් ඒක ජයගත්තු කෙනෙක්. දැන් ශ්‍රියාණියක්වත් එහෙමයි. ඒක කොයි විදිහටද විස්තර කරන්න පුළුවන් මේ? මම මුලින්ම දකින්නේ මට ඉස්සෙල්ලා කතා කරන එතුමිය ගැන කතා කරනකොට එතුමියගේ තියෙන කැපවීම මම ඒක මුලින් ඉඳලම දැක්කා. එතකොට එතුමිය නිෂ්පාදන අධ්‍යක්ෂණය කරන ටෙලිවෘත්තාන්තයක මම ප්‍රධානචිතේ මම රඟපෑවා. ඉතින් ඒ එතුමියගේ උදේ වරුව නැගිට්ට වෙලේ ඉඳලා ඒ තියෙන ජවය ඒ සියලු දේ මගේ ඇස් දෙකට මම දැක්කා. ඒ කියන්නේ එවන්නක් කරන්න පුළුවන් කියලා කියන්නේ තමන්ගේ පෞල් පසුබිමෙන් තමන්ට හම්බෙන නිදහස. තමන්ගේ වැඩ කොටස කරගෙන යන තමන්ට ලැබෙන නිදහස. එතකොට ඒ නිදහස සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනට අරගෙන
නිර්මාණ තුල නිෂ්පාදකවරයාකට අධ්‍යක්ෂකවරයාකට නිලියක් හැටියට සහ ලේඛිකාවක් හැටියට ගෘහණියක් හැටියට මවක් හැටියට මේ භූමිකාව කරනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. මොකද පහුගිය දවස් ටිකේ ටිකක් වැඩිපුර මාශ්‍රයණකේ හම්බ වුණා. ඒ හම්බෙච්ච හැම වෙලෙම මම දැක්කා තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් මේ කාලය අසනීප තත්ත්වකින් ඉන්න නමුත් ඒ ඒ එතනට තමයි සම්පූර්ණ මූලික තැන දීලා මේ වැඩ කරන්නේ. ඒක තමයි මම දකින දේ. ඉතින් අපි කලාවට ආවනම් කලාවේ නියලුණා නම් අපි දැනගන්න ඕන මේ කලාවේ තුල අපිට බගකිය යුතු කාර්යභාරයක් තියෙනවා. අපි ඒක ඇත්තටම ඉෂ්ට කරන්න ඕන 100%ක්. 90%ක් 99% 100%ක් අපි ඉෂ්ට කරන්න ඕන ඒ තමයි අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයාට සහ ඕඩියන්ස් එකට අපේ ප්‍රේක්ෂකාගාරට. ඉතින් එහෙම ඉෂ්ට කරපු කලාකාරණයක් තමයි මා දකින හැටියට සයානි අමරසේනන්. ඒ නිසා තමයි දිගු ගමනක් එන්න පුළුවන් වෙලා අදටත් ඒ මං හිතන්නේ ඇතුළ හරි සතුටින් ඒ කාර්යය කරලා තිනවා. ඒක තමයි මූණෙන් එළියට මතුවලා තියෙන්නේ. මම දැක්ක දෙයක් තමයි එතුමගේ DNA ඉනෝකා. ඉතින් ඉනෝත් ඇත්තටම සිනමා නිලියක් හැටියට ප්‍රවිෂ්ඨ වුණා. ශ්‍රේණියක්වත් එක්කම රඟපෑවානේ. ඔව්. ඒ තනියම අය මේ ඊට කලින් සම්මාන දිනාගත්තනේ වත්සලාක්කයක. වත්සලාක්කයකේ. ඉතින් හැබැයි අර ශ්‍රේණියක් වගේම එතුමියත් පවුල කියන සංකල්පය තුළ ඉනෝකත් ඇත්තරම කලාවෙන් අයින් වුණා. ඉතින් හැබැයි ශ්‍රියානි අමරසේනන් කියන කෙනා ගැන මේ දශක ගානක කාලයේ මේ හයක කාලය ගැන කතා කරන්න මං හිතන්නේ එදාට ඒ කාලේ මදි වෙයි කියලා තමයි මට හිතෙන්නේ ඇත්තටම. අනිවාර්යයෙන්ම. දැන් අර මේ රූකාන්ත චන්ද්‍රලේඛ කියන අපේ ලංකාවේ ඉන්න මේ ප්‍රවීණ ඔබ ආකර්ෂණය කරපු මේ යුවළ ගීතයක් ගායනා කරනවා කියන කාරණේ අපි කතා කරානේ. දැන් ඒ ගීතේ මේ මංගල නැකත කියන කැසට් පටේ එන ගීතයක්. දැන් මේ ගීතේ නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ශ්‍රියානි අමරසේන මහත්මියත් එක්කම මේ සේන සමරසිංහ මහත්මයා. ඉතින් ඒ නිසා මේක මේ සේන සමරසිංහ මහත්මයාගේ මේ ගීපද රචනයක්. ඉතින් ඒ තමයි මේ ගායනා කරන්නේ. ඉතින් ඒ කාරණේ මතක් කරන්නට ඕනේ. එයත් හරි අපූර්ව දෙයක් වේවි. මේ මොකද මේ කැසට් පට හොඳින් හල වෙන කාලේ ඉතාමත්ම වැඩියෙන් විකුණු කැසට් පටයක් තමයි මේ කැසට් පටේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් කතා කරන්නට ඕනේ. දැන් අපි කතා කරගෙන ආව ඇගේ කලා ජීවිතය සම්බන්ධයෙන් අපි බොහෝ දේවල් කතා කරා. ඒ කතා කරපු දේවල් වල යම් ආකාරයක විවේචනයක් එන්නත විචාරයක් අපි විචාරයක් කියලා කියමුකෝ තිබුණා. මොකද ඇයගෙන් බොහෝ දේවල් ගන්න තිබුණු නිසා ඇයට ආදරය කරන නිසා තමයි අපි මේ දේවල් ඒ විදිහට කතා කරේ. දැන් මේ අපිට කතා කරන්නට ඕනේ ඇය පිළිබඳව. ඒ කියන්නේ ශ්‍රියානි අමරසිංහ කියන්නේ කවුද කියන කාරණේ පිළිබඳව. ඒ කියන්නේ කාන්තාවක් හැටියට මිනිස්සෙක් හැටියට කොහොමද කියන කාරණේ. මම කියන්නේ ඔබ කතා කරන්න ඔබ කතා කරන්න කියලා. අපි අරුණගුණත් මහත්මයාට කියමු දැන් ආරම්භයක් ගන්න කවුද ඇය? ඔව් දැන් මෙන්න මේක තමයි ශ්‍රේණි ගැන කියන්න තියෙන මං හිතන තවයි කාරණාවක්. දැන් ඇයගේ මං කියවනේ මේ වෘත්තීය වශයෙන් කොටු වෙනවා කියලා. නිල්මින හොඳ කතාවක් අර අමරසේන මහත්තයාට තියෙන ඒ සාමාන්‍ය කෙනෙකු ජීවිතයේ ටාගට් වලට යනකොට කැපකරන්න වෙන දේවල් සිද්ධ වෙනවා. තමන්ගේ පෞල් ජීවිතය කැපකරන්න වෙනවා. වෙන වෙන දේවල් යනවනේ ජීවිතේ ඉහළට යන ඕනම තැනකට ගියාම සමහර දේවල් අත්හරින්න වෙනවා. හැබැයි ජීවිතේ කොහොමද සමබර කරගන්නේ කියන එක උදාහරණයක් ඇරෙට දැන් අර අපි අර මහා නළු ස්තොක්කෝනේ ගාමිණි විජය රවින්ද්‍රන්දේනිය අත්ගුණලක මේ ටෝනි රණසිංහ ඔස්වල් ජාසු මේ කොම අයත් එක්කත් වැඩ කරගෙන ඊළඟට ඉහළම පෙළේ සියලුම අධ්‍යක්ෂකවරුත් එක්ක අතරගෙන ඒකත් කරලා ඊට පස්සේ ටෙලිනාට්‍ය ශිෂ්‍යේ වේදිකාවෙන් අල් මේ වේදිකාව කියලා අපි විවාහ ජීවිතේ දයින් කරමු. හැබැයි මවක හැටියට ඊළඟට මේ මියත් එක්ක ඒ පෞල් ජීවිතයත් බැලන්ස් කරගෙන ඊළඟට අර ක්‍රිස්ටි කියුව විදිහට ටෙලිනාට්‍යයකදී තියෙන නිෂ්පාදකවරයෙක් හැටියට අපි මේ මුදල් දාලා නිකන් ඉන්නේ කියන නෙමෙයි. ඊට වඩා ඒ අර අර ව්‍යාපාරයේ කොහොමද ගැවසෙන්නේ කියන ඒ සියලු දේවල් කළමනාකරණය කරගෙන යනවා කියන එක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සාමාන්‍යයෙන් වෙන්නේ අපි මොකක් හරි කරගෙන යනකොට එක පැත්තක් අපිට අයින් කරන්න වෙනවා ජීවිතේ. ඒක ස්වභාවික දෙයක්. එහෙම නැත්නම් එහෙම වැඩ කරන්න බැරි වෙනවා. ඒක මොකද ඇය ඊළඟට තියෙන තමයි මම ඈත් එක මේ තියෙන හිතක දැක්ක එක තමයි කිසි කලක මේ මොනවාද මේ අසුභ සිතුවිලි ඔළුවට ගන්න හැමදේම
ධනාත්මක ඕන හිතන්නේ. මේ ඒ ධනාත්මක හිතීම මුළු ජීවිතය හරියට වැඩ කරන. මේ මේක නරක් වෙයි කියලා හිතන්නේ නෑ. මේක හොඳයි. මේක තමයි දෙන්නේ. අනික එක වාඩිලා කතා බහ කරනකොට අර මේ මේ ගැන දෝෂාරෝපණ ඒව කරන. දැන් මම මේ එතුමිය ගැන කිව්ව දෝෂාරෝපණ නෙමෙයි මං කිව්වේ අතර විවේචනාත්මක රටට තියෙන ආදරයක් කවුරුත් එක්ක. නමුත් අඩුම ගන්නේ ඇයිගා ඕක වෙන්නේ නෑ. හරි. ඉතින් ඒ ඒක තමයි ශ්‍රේණිය වලසෙනගේ ලකුණ. ඊළඟ තමයි එකත් එක්ක තියෙන අර මේ මුළු සියල් වර වැදගත්ම දේ ජීවිතය කොහොමද කලමනාකරණය කරගන්නේ හැමදේම සමබරව හිතාගෙන. ලොකු දේවල් හිතන්න යන්නෙත් නෑ. එක පහලින් හිතන්න යන්නෙත් නෑ. කොහොමද ජීවිතේ සතුටින් ඉන්නේ කියලා. ඔව් ඒ කාරණේ පිළිබඳව අපිටත් අත්දැකීම් තියෙනවා. දැන් මේ වැඩසටහනකට කවුරු හරි කලා ශිල්පියෙක් ශිල්පියක් ශිල්පිනියක් එනකොට ඇය පිළිබඳව යම්කිසි දෙයක් කියන්න තියෙනවා නම් ඇය පිළිබඳව මේ යම්කිසි අදහසක් කියන්න තියෙනවා නම් කොතන හිටියත් සමහරට ෂූටින් වලක් ඉන්නේ. හරිද? හරි ලොකු ෂූට් එකක ඉන්නේ. හැබැයි එතනලා පුළුවන් නම් වොයිස් කට්ටයක් හරි වෙනවා. පුළුවන් නම් මෙතන වැඩසටහනට සහභාගී වෙනවා. සහභාගී වෙලා ඒ තියෙන ඒ කලා ශිල්පියා හෝ ශිල්පිනියා පිළිබඳව තියෙන ආදරය හැඟීම හරි අනලස්ව ප්‍රකාශ කරනවා. ඉතින් ඒක හරි වැදගත් වෙනවා. අපිට බොහෝ අවස්ථාවන් වලදී විස්තර දෙනවා. වැඩසටහනක් ඉවරලා ගෙදර ගියාට පස්සේ මට මැසේජ් එකක් හරි වුණා. මල්ලි හොඳයි වැඩසටහන. ඒ අර අපිට ඒ දක්වන ආදරේ මම හිතනවා හැමෝටම දක්වනවා කියලා. ඉතින් ඒක හරි අගය කරන්නට ඕනේ. හරි වැදගත් වෙනවා. මොකද ඒවා තමයි අපිට ප්‍රේරණයන් වෙන්නේ තවත් ඉස්සරහට යන්නට. ඒ නිසාම ඒ කාරණේ හරි වැදගත් වෙනවා. මට ඔබතුමාගෙම අහන්නට වෙනවා යහපු ප්‍රශ්නෙම. දැන් විශේෂයෙන්ම සමහරට මේ විදේශ රටවලට ගිහිල්ලා පවටෙල් නාට්‍ය නිෂ්පාදනය කරනවා. හැබැයි ඒ කාලය තුලදීත් මේ ඇය මේ ලංකාවේ මේ තියෙන මේ හැම වගකීමම දරාගෙන මේ දේවල් කරන්නේ. ඒ නිසාම ඇය කියන කාරණේ කවුද මේ ශ්‍රියන් යමලසේනන් කියන කාරණේ කොහොමද ඔබතුමා අඳුනගන්නේ? මම හිතන්නේ මේ කාන්තාවක් හැටියට මම කියන්නේ. මම පොඩි සරලව උදාහරණයක් ගන්නකොට අපි අවුරුද්ද ගන්නවා අපේ සිනමා නැත්තම් රූපවාහිනී දර්ශනතලවල. ඉතින් එච්චර සමහර ලාට හරවත් සාකච්ඡා වෙනවා අඩුයි. මේ නමුත් බොහෝ වෙලාවට අපි අහලා තියෙනවා සහ අපි දැකලා තියෙනවා. ඉතින් අපි උගක් දේවල් බොහොම සරල දේවල් නැත්තම් ටිකක් අපි යන උපාදූප වට වෙහෙම දැන් ওই ප්‍රකාශ කවදාකවත් අපි ශ්‍රියන් එමර්සලෙන් අහලා නැහැ. මේක බොරුවට කියන කතාවක් නෙමෙයි. මම ඕන කෙනෙක් නිල්මිණි පවක පිළිගන්නවා. ශ්‍රියන් එක්ක කවදාකවත් කෙනෙකුගේ දොසක් දකින්නේ නැහැ. ඒක මේ දොසක් දකින්න කියන කෙනෙකුගේ වැරද්දක් තිබුත් ඒක සමහරට සුහදව කියනවා ඇති. මුත් ප්‍රසිද්ධියේ ඒ කියන්නේ පුද්ගලයා විවේචනය කරන්නේ නැහැ. ඒක මම ශ්‍රියන්ගෙන් පමණක් දැක්ක හොඳ ලක්ෂණයක් මේ සිනමා සහ රූපවාහිනී. කියන්නේ ඒක නමින්ම මතක් වෙනවා. තව එහෙම කීප දෙනෙක් ඉන්නවා නේ. ඒතර වෙන උත්‍රියාරි හොඳට මතක් වෙනවා එතනදී ඒ කාර්යයේදී. අනිත් එක තමයි දැන් ඔයගොල්ලෝ දැන් ශ්‍රියානි අධ්‍යක්ෂවරියක්නේ. දැන් අධ්‍යක්ෂවරියක් වුණාම දැන් අපිට උනත් සාමාන්‍ය අපි යන්නේ නැහැ සාමාන්‍ය අනුන්ගේ දර්ශනතලයකට ගියාම අපිට නේ ඕක මෙහෙම වුණා නම් හොඳයිනේ. කියලා නේ අපිටත් නිකන් අර අපි වාහනයක යද්දී අපිට හිතනවා ඩ්‍රයිවර්ට ඉස්සලා අපි බ්‍රේක් ගන්නවා. බ්‍රේක් ගන්නවනේ. ඔව් ඔව්. ඒ වාගේ මොකක් කෙනවා දැන් ශ්‍රියානි කවදාකවත් අධ්‍යක්ෂවරියක් වශයෙන් මම හිතන මටත් වැඩි අධ්‍යක්ෂණ කරලා ඇති. නමුත් කවමදාකවත් දැන් එයා නිෂ්පාදනය කරන ටෙල්නාට්‍ය හෝ චිත්‍රපටේ වුණත් කවමදාකවත් ඔක මෙහෙම ගත්ත නම් හොඳයි. නැත්නම් ඔක මෙහෙම කරන්න. ඔක හොඳ නැහැ කවදාකවත් කියන්නේ. කලින් මාත් එක්ක සාකච්ඡා කරන ගොඩක් දේවල් මුගක් දේවල් කතා කරනවා. නමුත් නිර්මාණයේ අතුලදී කවමදාකවත් ඒ අනවශ්‍ය ඇඟිලි ගහන තමුන්ගේ සීමාව හරියටම දන්නවා. නිෂ්පාදකරයාගේ සීමා මොකද්ද? අධ්‍යක්ෂකරයාගේ සීමා මොකද්ද? රංගන ශිල්පියාගේ සීමා මොකද්ද? කේ සියල්ල හරියටම මම හිතන්නේ ඒක නම් කාලාන්තරයක් කර ජීවිතෙන් ලැබුව අත්දැකීම් සමේ ක්ෂේත්‍රයේ ඉඳි ලැබුව අත්දැකීම් තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ ෆේනමසන කියන්නේ පොතක්. අපි සම්පූර්ණයෙන් නොකියව පොතක් කියලා තමයි මට කියන්න වෙන්නේ. ජීවිත අත්දැකීම් පොතේ ඒක ලියවලා තිබුණොත් ඒක අපිට හොඳ පාඩමක් වෙයි කාට කාටත්. ඉතින් ඇත්තටම මේ මම හිතා අපි දැන් ගත්තා විදිහට අපිට ඉන්නේ ජේෂ්ඨම ශිල්පිනිය නේද? ශිල්පිනිය. ශිල්පියත් ඒකද ශිල්ප ශිල්පිනී දෙගොල්ල ගත්තත් ශ්‍රියන්නේ ජේෂ්ඨම වෙන්නේ අපිට. මල්ලියක් නැහැ. සුනිතා. සුනිතා. අපිට ඉන්නවා තව කීප දෙනෙක්ම නම් වලින් කියන්න පුළුවන්. හැබැයි ඇය තවමත් සක්‍රියව මේ කාර්යවේදේ. අනේ තවමත් සක්‍රිය වේදෙනවා. ඒක තමයි ඉතාමත්ම වැදගත් කාරණේ. සහාර රූප ශ්‍රියාව මේ සියල්ල මේ විදිහට තියාගෙන නේද? දැන් මේ මොකද මේ 60 දශකයේ ආපු ඒ නිලි પરම්පරාවේ කීප දෙනාම තවම ඒ තමන්ගේ ඒ වෘතියේ නෙලිනෝනේ. ඔව් ඔව්. ඒක හරි වැදගත් වෙනවා. ඉතින් කාන්තාවක් හැටියටත් එක පැත්තකින් මේ දේවල් කොහොමද රැකගන්නේ? මේ මෙච්චර දේවල් ගොඩක් කරද්දී මේ රූපේ රැක ගැනීම කියන එකද නිර්මියකදී බැලුවොත් ඒක පේනවනේ. සහ ඉතින් මේ අනිත් වැදගත්ම කාරණේ දැන් අපි නිර්මියකට ආදරය කරන එක හේතුවකුත් තව තියෙනවනේ. ඒ කියන්නේ දැන් මෙතනින් පරිබාහිර සමහර ප්‍රශ්නයක් වුණත්
හරි නිදහස කතා කරන්න පුළුවන් කෙනෙක් තමයි මේනිල් මිනි දෙන්න කොම් කියලා කියන්නේ දැන් ඒ අඳුරන නම් අපිට කතා බහ කරලා ඉවරලා අක්කේ මෙහෙම මෙහෙම කොහොමද කියලා අහුවොත් එමේ උපදේශයක් දෙනවා මන්ද නම් මේ ශ්‍රියානේ මසෙන මහත්මයාත් එහෙම ඔව් ජීවිතේ සමහර දේවල් ලගේ කතා කරන්න පුළුවන් අනිවාර්යෙන්ම කතා කරන්න පුළුවන් කියන එක මම දැක්කේ මම ගිරිකුල සුදත්තාගේ ගිරිකුල ටෙලිවෘතාන්තයේ රුගත කිරිමල්ට ගිහිල්ලා මම රඟපානකොට ඒ චරිතය අපි දෙන්නට තමයි එකට ගොඩක් මුළු ඩ්‍රාමිකෙම තිබුණේ ශ්‍රියානක්කට තිබුණේ මාත් එක්කම රංගපාන්න ඇය එතකොට උදේ පාන්දරම කොණ්ඩෙ දාගන්න දසසිල් මාතාවක් එතකොට තට්ටි දාගන්න ඕන ඉතින් ඒ ඉවසීම කියන එක ඒ වගේ වේශ නිරූපණයක් කරනකොට පෑ ගානක ඒ තියෙන ඉවසීම ගොඩක් තියෙනවා මොකද මටත් ඒ අත්දැකීම තියෙනවා ඉතින් ඒ ඉවසීම දැන් මම දන්නේ අද කාලේ කෙනෙකුට එච්චර වෙලාවක් වාඩිලා ඉන්න පුළුවන් වෙයිද කියලා එතුමිය ඒ වයසට එතුමිය හිටියා තරුණ ජවයෙන් හිටියා එතකොට රඟපාන්න ගියාම ඒ දර්ශන තලයේදී ඇත්තටම මේ ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් ගුරුහරුකම් ගොඩයි. එතකොට අපි දෙන්න එකේ රඟපානකොට ඒ අවස්ථාවලදී ගොඩක් වහින්න ගත්තා. කැමරා ශිල්පියක් උඩ ගොඩාක් උඩක ඉඳලා වැටෙන අපි දෙන්න බලාගෙන හිටියා. වැටුණා අපිට අල්ලන්න බෑ කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ තැන්වලදී කොහොමද රියැක් කරන්නේ? ඒ හැම දෙයක්ම ඇත්තටම වැඩිහිටි කලාකාරණියක් හැටියට එතුමියගෙන් මම ඉගෙන ගත්ත දේ බොහොමයි. දැන් පස්සේ ගෙනවන මාළි වගේ ටෙලි නාට්‍යයක් මම ගිය පළවෙනි ප්‍රධාන චරිතයක් මාගේ එතන. එතකොට මට එච්.අයගෙනුත් ශ්‍රියානියක්ගෙනුත් ලැබුණු ඒ අත්දැකීම කියලා නිම කරන්න බෑ. මොකද දර්ශන තලයකදී දැන් අපිට ගුරුහරුකම් ලැබෙන්නේ වැඩිහිටියන්ගේ වැඩිහිටිය අධ්‍යක්ෂකවරුන්ගේ මෙතුමා සමගම ටෙලිනාට්‍යයක රඟපෑවා එතුමන් අධ්‍යක්ෂණය කරේ දෙවනි කැමැත්ත ලින්ටන් සේමගේ මහත්මයා නිෂ්පාදනය කරේ මුළු නාට්‍ය පුරාම මේ ඉන්නේ රෝද පුටුවේනේ එතකොට ඒ එතනදී ඒ තැන්වලදීත් මම ඉගෙන ගත්ත දේවල් තියෙනවා අපි සරසවී පත්‍රයේ අපේ පළවෙනිම කවරේ යනකොට අපි අබපු සතුට මොකද අපි ජීවිතේ හිතන්නේ මේ වගේ කලාකාරයන්ගේ කලාකරුවන්ගේ කවර යනකොට අපේ කවරයක් ඇයිද කියන එක හැබැයි යන්නේ ගොඩක් කාලයකට පස්සේ ඒක තමයි හරි අපි මම අනු දෙකේ සම්මානයක් ගන්න එතකොටයි යන්නේ ඒක තමයි හරි එතකොට තමයි අලුතෙන් එන කෙනා මෙහෙමයි මේ දේ වෙන්නේ කලාව ඇතුළේ මෙහෙමයි වෙන්නේ අපි ඉගෙන ගත්තේ එතුමිය ළඟේ ඉතින් ශ්‍රියානම්මර් සේනයන්ගෙන් මම ඉගෙන ගත්ත දෙයක් තමයි දර්ශන තලයට එන්න පෙර ඒ රිහර්සල් එක ඒ ඩයලොග් රිහර්සල් එක සහ ඇක්ටින් රිහර්සල් එක කොයිතරම් වටිනවද කියන එක මම දිබි නිහාසිංහයන්ගෙන් දැනගත්ත හා සමානවම මෙතුමන් ළඟින් මම පස්සේ ගෙනා මනාලි ටෙලි නාට්‍යයේදී මම ඒ දර්ශනයෙන් මම ඇත්තටම දැක්කා ඒක ඇත්තටම කියලා නිම කරන්න බෑ ඉගෙන ගත්ත දේවල් ගොඩයි ඉතින් ශ්‍රියානි අමරසේනයන් කියන්නේ ශ්‍රියාවියක්ම තමයි එතුමිය ගැන මේ පුටුවේ වාඩි වෙච්ච නිසා නෙමෙයි අපි තුන්දෙනා කතා කරන්නේ මේ එතුමිය ගැන කතා කළ යුතුයි අනිවාර්යෙන්ම සිනමාවේ ශ්‍රියාවිය ශ්‍රියානි අමරසේනයන් පිළිබඳව මේ උපහාර උළෙල වැඩසටහන ජූනි 9 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා සවස 6 ඉදිරියේ මේ පිළිබඳව තමයි අපි කතා බහ කරමින් සිටින්නේ දැන් අපි මේ වැඩසටහනේ අපේ කාලය ඉක්මනින්ම ගියා. තව බොහෝ දේවල් කතා කරන්න තියෙදී මොකද දශකහයක දේවල් අපි විස්තරාත්මකව කතා කරා නම් එකින් එක අරගෙන අපි විචාරය කරා නම් ඒ පිළිබඳව අපි විමසලා බලුවා නම් බොහෝ දේවල් කතා කරන්න තිබුණා. හැබැයි අපි ලඝු කරලා කතා කරන්නට අපිට සිද්ධ වෙනවා. මොකද කාලය කියන කාරණේ ජය ගන්නට අපිට බැහැ කියාවක් නැති නිසා. ඒ නිසා ඔබතුමාට අවසාන වශයෙන් මොන වගේ දෙයක්ද මේ ගැන කියන්න තියෙන්නේ? මේ උපහාර උල්ල ගැන, ඇය ගැන අපිට කෙටියෙන් හරි ගැන කියනවා නම් හොඳයි. දැන් උපහාර උත්සව මොකද අපි ජීවිත කාලෙත් අපි ගොඩක් සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තටම දැන් මේක මට හිතුවා නිසි කලටම කරන උපහාර උත්සවයක්. මොකද කියන්නේ ජීවිතේ බොහෝ ජයග්‍රහණ ලබලා ඉවරලා බොහෝ ක්ෂේත්‍රයන්ට පය තබලා ඉවර වෙලා ඒ සියල්ල දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙලාවක තමයි මේ ඉන්නේ. ඒ නිසා මේ උපහාර උත්සවයේ තියෙන වෙලාව සහ ඒ දැන් සැලසුම අපිට වුණ දීප්ති කියපු. ඉතින් ඒක මම හිතන්නේ ඉතාම හොඳ උත්සාහයක් සහ ඒක හොඳ ආදර්ශයක් වෙයි කියලා මම හිතනවා. අනික ඉතින් අවසාන වශයෙන් මම නම් කියන්නේ ඉතින් ශ්‍රියානියක්කට ඉදිරියටත් ඉතින් තව තවත් නිර්මාණ කරන්න ධෛර්යය සහ ශක්තිය හැකියාව ලැබෙන්න ඕනේ. ඒක අපි පාතා නොකරත් ඒක තියෙනවා. ඒ නිසා මේ ඉතින් අත්‍යවම සුබපතම සහ සිල් දිනාට ආරාධනා කරනවා ඒ උත්සවයට ආරාධ්‍ය සිල් දිනා සහභාගී වෙන්න. ඒක අපේ වගකීමක් යුතුකමක්. අනිවාර්යයෙන්ම. අනුග්‍රහත් මහත්මේ. ඔව් මං හිතන්නේ ඇයට
මේ මොහොතේ අපේ ප්‍රණාමය පිළිගන්නට ඕනේ. මොකද දශක ගානක් අර විශේෂයෙන්ම වැදගත්ම දේ ජීවිතේ ඉගෙන ගන්න කොතරම් දේවල් තියෙනවද, ජීවිතේ කොහොමද සමබරව කරන්න, වෘත්තිය නිලියකට වෘත්තියක් හැටියට කරන ගමන මෙච්චර දේවල් කොහොමද කරන්නේ කියන එකත් එක්ක, ඒ වගේම ඇට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මොකද මා හිතනවා මේ දැනුත් වත් අර සීමාවල් විඳගෙන රඟපාන කෙටීම ගැන නම් එතුමිය ගැන කතා කරන්න මේ මොහොතේ මෙතන වාඩුවෙන් ලැබිච්ච ගැන මම සිරසාතන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන ශ්‍රියාණෙක්ට එතුමියගේ මේ නම වෙන්ද දවසේ ලස්සන කරන්න අපේ ආරාධනා පත්‍ර එවලා තින හැමෝටම කියන එදාට වෙලා වාඩිලා එතුමිය වෙනුවෙන් ඒ උපහාරය දක්වන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් නිසා අපිත් ඒ ආරාධනය කරන්නට කැමති ආරාධ්‍යන් සිල් දිනාට පැමිණෙන්න කියලා ජූනි 9 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිරස අපි ඇයට හරි ආදරෙයි. ඒ නිසාම තමයි මේ කාලය අපි වෙන් කරගත්තේ ඇය වෙනුවෙන් කතා බහ කරන්නට ඕනේ කියලා. මොකද ඇය අපිට වටිනවා. ඒ නිසාම බොහොම ස්තුතියි ඔබ සියලු දිනාටම අද දවසේ මේ වෙනුවෙන් සහභාගී වුණාට. අපි ප්‍රාර්ථනා කරනවා හැම කටයුත්තක්ම සාර්ථක වෙන්නට කියලා. බොහෝ දේවල් තියෙනවා කතා කරන්න හිතවතුනේ මේ ජීවිතේට ඉඩ දෙන්න.